ඉන්න අය පටන් ගන්නවා සුබ සන්ධ්‍යාවක් මිත්‍රෝනේ විශේෂයෙන් විසුර ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි අපි මේ මොහොතේ සූදානම් වෙන්නේ පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ශුද්‍රමුල්ලිය ණය වින්දිත කාන්තාවන් විසින් පවත්වන ලබන උද්ඝෝෂණයේ තත්ත්වය පිළිබඳව ඔබට වාර්තා කරන්නටයි මම හිතන්නේ ඔබ දන්නවා මේ වෙන විට ලංකාවේ විශාල ප්‍රමාණයක් කාන්තාවන් මේ ශුද්‍ර මුල්ලය ණය දෙන ආයතනවලින් ණය අරගෙනමින් අරගෙන ඔවුන් විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා හේතුව ඒ ණය අය කරගැනීමේ ක්‍රමවේදය සහ ඔවුන්ට ඇති වෙන පීඩාවන් ඒ නිසා ඇති වෙලා තියෙන පීඩාවන් නිසා ඇත්තටම ඔවුන් අද වෙන විට වැඩි දිනක් ජීවිත නැති කරගෙන තියෙනවා ඒ නිසා මේක විශාල හානියක් විශාල පීඩනය මේ ජනතාවට අපි දන්නවා මිනිස්සු කෙනෙක් ණය ගන්නේ තමන්ට සල්ලි තියෙන නිසා නෙමෙයි සල්ලි නැති නිසා ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඒ ජීවත් වෙන්න තියෙන ක්‍රමය හේතුවෙන් ජීවත් වෙන්න ක්‍රමයේ තියෙන අපහසුතාව හේතුවෙන් ඔවුන් ණය ගන්නවා විශේෂයෙන් ගොවි ප්‍රදේශවල ගොවි ජනතාව ඉන්න ප්‍රදේශවල මේ ගොවි ජනතාව ඇත්තටම ණය සමහර ලාවට ඔවුන් ගොවිතැන සඳහා රාජ්‍ය ආයතන වලින් සමහර බැංකු වලින් ණය අරගෙන තියෙනවා මේවා ගෙවා ගන්න අපහසුයි මොකද ඔබ දන්නවද විශේෂයෙන් මාධ්‍ය වාර්තා කරමින් තිබෙනවා මේ වෙන විට මේ ගොවීන්ට වෙන හානි විශාල නියගේ නිසා වෙන්න පුළුවන් ජල ගැලීම් නිසා වෙන්න පුළුවන් වන සතුන්ගෙන් වෙන හානි නිසා වෙන්න පුළුවන් විශාල වශයෙන් මේ ගොවිතැන්නට හානි සිදුවෙමින් තියෙනවා ඔවුන් තවත් ණය ගැති භාවයෙන් වර්ධනය වෙලා තියෙන නිසා ඔවුන්ට ජීවිතය අතාරින්න සිද්ධ වෙලා තියෙනවා ගොවිතැන විතර නෙමෙයි තමන්ගේ ජීවිතය අතාරින්නට ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා මහා ජීවිත තර්ජනයක් ඒකම ජීවිත විනාශයක් සිදුවෙමින් පවතින මේ වෙනුවට ඒ නිසා තමයි මම හිතන්නේ මේ ශුද්‍ර මුල්ලය ණය හේතුවෙන් විපදටපත් කාන්තාවන් එකතු වෙලා අද ආරම්භ කරන මේ කාන්තා දිනේ දවසේ ජාත්‍යන්තර කාන්තා දින දවසේ අද ආරම්භ කරමින් තිබෙනවා ඒකට එරෙහිව උද්ඝෝෂණයක් සහ උපවාසයක් අපි දැන් මේ මොහොතේ සම්බන්ධ වෙනවා හිඟුරක්ගොඩ මේ උද්ඝෝෂණ භූමියේ උපවාස භූමියේ රැඳී සිටින විමුක්තිද සිල්වා සමග හොඳයි විමුක්ති අපි සම්බන්ධ වෙන්න කැමතියි ඔබ දැන් සිදුවෙමින් තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න කැමතියි ජනතාව මේ වෙනකොට ඔවුන්ගේ විරෝධතාවය දක්වමින් ඉන්නවා විශේෂයෙන් මේ කාන්තා දිනයේ සැමරීම වෙනුවෙන් ඔවුන් කියා සිටිනවා අපිට කාන්තා දිනයේ සම්බන්ධ පුළුවන්කමක් නැහැ මොකද මේ වෙනකොට අපි විශාල නායක වීදියන් වෙලා තියෙන බවට ඉතින් මේ වෙලාව වෙනකොට හිඟුරක්ගොඩ නගරයේ ඔවුන්ගේ විරෝධතාවය දක්වමින් එක රාශි වී තිබෙනවා හොඳයි අපිට කියන්න පුළුවන්ද ඔබේ ඉල්ලීම් වර්ගයක් තියෙනවා මේ කාන්තාවන් එකතු වෙලා ඉදිරිපත් කරන ඉල්ලීම් වර්ගයක් තියෙනවා වර්ගයක් කීපයක් තියෙනවා මගේ ඔබට මතක නම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ද ඒ ඉල්ලීම් මොනවද කියලා ඔව් මේ එහි සභාපතිනිය මේ වෙලාවේ කතා කරමින් ඉන්නේ මම ඒ ගැන දෙන්න හරි ගොඩක් ජීවිත හානි කරගෙන තියෙනවා ඒ වගේම පවුල් ආරවුල් ඇති වෙලා තියෙනවා නමුත් ඒවට කිසිම රජයේ විසින් කිසිම උත්තරයක් අපිට ලබා දීලා නැහැ අපිට පෙර රජයේ දින දෙනාට අපි දැනුවත් අපිට කිසිම උත්තරයක් දුන්නේ නැහැ ඒ නිසා අපි තීරණය කරා 24 ලක්ෂයක් කාන්තාව වෙනුවෙන් පාරට පිටින් සාමාන්‍ය පළාත්වලින් කොරෝනා නියමයට අනුව මෙතනින් මෙතන යන්න ඕන නිසා දෙනෙක් තමයි සහභාගී වෙලා තියෙන්නේ මේ තව කාන්තාව ගොඩක් ඉන්නවා සහභාගී වෙන්න නම් අපි සීමිත ප්‍රමාණයක් අරගෙන තමයි මේ පිට බලත් මනකලපු ඉන්නවා වවුනියාව ඉන්නවා අංගාධිපතිපුරේ ඉන්නවා මුලති ඌ ඉන්නවා ඒ වගේ ස්ටික් වලින් ඉන්නවා අපේ සංවිධානයේ තමයි කාන්තා මුල කාන්තාව සංවිධානයේ සංවිධානයේ අපි
Ayo,
අපි මේ කාන්තා දිනයේ දවසේ කාන්තා දිනය සමරන්නේ මහපාරේ. ඒ කියන්නේ අපේ ණය ආරක්ෂක මුල්ල ණය කපහන්නේ කිව්වට කපා හරිය නැහැ. ණය ඉහට උඩින් ඇවිල්ලිවලා පොලි වැල් පොලිත් එක්ක ඇවිල්ලිවලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අපේ මේ ඉල්ලීම් ටික අපිට දිනලා දෙන්න. අපි මේ ණය අහෝසි කරලා දෙන්න. උසාවි අර අයියා මේක නතර කරන්න. මේ හැමදාම ලියුම් එනවා උසාවි දානවා අනේ අර අයියා මේ අර අයියා කියලා ඒක නැත් කරන්න ඕනේ. ඒ වගේම මේ ක්ලිප් එකේ තියෙන ඒ ඔක්කොම ක්ලිප් එකෙන් අයින් කරන්න ඕනේ අපේ ණය මේ කන්දාලා තියෙන ඒවා සියල්ලකෙම අපකාරයව දාලා අපකාරයෙන් කිසිම දෙයක් කරගන්න ඉඩයක් නැහැ. අපේ රස්සම් කරපු මිනිස්සුත් අද අන්ත අතරන වෙලා ඉන්නවා. ඒ නිසා ඒවා ඔක්කොම අහෝසි කරලා දෙන්න කියලා අපේ ඉල්ලීම් ටික දිනා ගන්නකම් අපි අද මේ විදියට ආවත් හෙට දවසේ උපවාස කර ගිහිල්ලා ඒකත් අපේ ඉල්ලීම් අපිට දිනා ගන්න බැරි වුණොත් අපිට ඒව හරියට දුන්නේ නැත්නම් අපි මාරාන්ති උපවාසයකට යනවා කියලා මම මේ අවස්ථාවේ කියන්නේ. තව එක්කෙනෙක් කියනවා රොයංක රොය සහෝදරයා කියන්නේ දැන් දැන් අපි ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔබ ඇහෙනවා. ඔව් මං හිතන්නේ මේ වෙලාවේ කාන්තාව ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ මේ පවතින ණය ගැටලුවත් එක්ක ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා ඔවුන්ගේ ණය කපා හරින්න. ඔව් විශේෂයෙන්ම මේ පවතින තත්ත්වයත් එක්ක ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ප්‍රධාන වශයෙන්ම අධිප පොලියට ලබා දීලා තියෙන සුත්‍ර මූල්‍ය ණය අහෝසි කරන්න ඕන කියන එක. ඒ වගේම තමයි ඔවුන් කියා සිටින ඔවුන්ගේ නම ග්‍රිප් එකේ තියෙනවා ණයතරතුරු කන්නංශයේ තියෙන හින්දා ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා කිසිම රාජ්‍ය බැංකුවකින් ණයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක්. ඉතින් ඔවුන් කියා සිටිනවා සුත්‍ර මූල්‍ය ණය ග්‍රිප් එකේ තියෙන එක. නැත්නම් ණයතරතුරු කන්නංශයේ නම දීවන පමණින් ණය දීම අහෝසි කරන එක අසාධාරණයි. ඒක හින්දා ග්‍රිප් එකෙන් නම අයින් කරන්න කියලා. ඒ වගේම තමයි ඔවුන් කියා සිටිනවා ඔවුන්ට අවශ්‍ය වෙනවා කියලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නට හැකි සමාජ විමුක්තිය සරණා යන විශේෂ ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගන්න. මේ තමයි ඔවුන්ගේ ප්‍රධාන පිළිඹනා දෙන්නේ. ඉස්සත් එක්ක ඔවුන් මේ වෙලාවේ උත්සාහ කරනවා රජයේ තවදුරටත් මේකට මැදිහත් වෙන්නේ නැත්නම් උපවාසයක් නැත්නම් මාරාන්තික උපවාසයකට යනවායි කියලා වගේ කතාවක් තිබුණේ ඇහුණේ අපිට. ඒක හරිද? ඔබට ඇහෙනවද අපිව? ඔබට ඇහෙනවද අපිව? අපි ඇහෙනවද? ටැක්කට යන්න මේ වෙන මොහොතේ. ඇහෙනවද? ඔව් ඇහෙනවා. දැන් ඇහෙනවා. මේ වෙන විට මන්නාරම මුලතිව් ඒ වගේම අනුරාධපුරය දිස්ත්‍රික්කවලින් විශේෂයෙන්ම පොළොන්නරුවේ විශාල හයියක් සමග ගම් ප්‍රධානගම් කිහිපයකින් මේ සඳහා සම්බන්ධ වෙමින් සිටිනවා. ඔව්. වික්ටි මම හිතන්නේ මේක ලක්ෂ 24ක කාන්තාවන්ගේ ගැටලුවක්. ඔවුන් කියා සිටිනේ ඔවුන්ට මේ විදිහට කාන්තා දිනේ සමරන්න බැහැ. මොකද සඳහා ඔවුන් මානසික නිදහසක්වත් අත්දැකීම. ඔව්. ඔවුන්ට ලැබෙන්නේ නැහැ. දැන්ට දැන් ඔබ උතන මම හිතන්නේ විරෝධය දැක්වීමක් කරන්නේ ඊළඟ පියවර මොකද්ද සිද්ධ වෙන්න යන්නේ? ඔබ විරෝධය දක්වලා ඉස්සරහ හරිනේ මම මාත් එක්ක ඉන්නවා මේක සම්බන්ධව කතා කරන්න පුළුවන් කාන්තාවක්. ඔව්. නමයි එක්කත් එක්ක කතා කරන්න. දැන් අපි වැක්කුරම මේ බලපෑම් කරන්නේ ණයවාරික දෙන්න කියලා බෞද්ධ ආර්ථිකයක් ණයවාරික මේ ගෙවන්න ඕනේ නැත්නම් කපා හරිනවා කියලා. එදා ඉඳන් මේ වෙනකම්ම එක දවසයි නිහඬ වෙන්නේ. අද වෙනකම්ම අපි ණයවාරික විතර කර බලපෑම් කරනවා බෞද්ධ දවස්වල මාත් මුල්ලා ඉතිවල අත්හැරන කොරෝනා වුරුදු දෙන්න. හැබැයි ඒ වෙනුවෙන් ඊට වැඩි බලපෑමක් කරා අද ඇවිල්ලා ගෙවල් වලට ගෙවල දාන්න මේ වාරික කියලා. ඇත්තටම ගෙවා ගන්න බෑ. ගොඩක් අමාරුයි ආදායම් මාර්ගයක් නැහැ. අපි ඉඳා සිටින්නේ ආණ්ඩුවේ එදා තුන පොරොන්දු ඡන්ද කට්ටිය අපිට ඇවිල්ලා දීප් මිලි විතරන පොඩ්ඩක් අත්ගෙන අවධානයක් යොමු කරන්න කියලා තමයි අපි ප්ලෑන් දෙන්නේ. මේ අත්ලයින් වෙලාවේ ආදායම් අඩුවෙන් තියෙන්නේ ඒ අවස්ථාවයක් කියන්නේ අපිට මේ සහනය ලබා දෙන්න කියලා. මොකද මේ ණය කපා හරිනවද කපා හරින්නේ නැහැ.
දැන් 20000 නයි මුදලට 80000 දක්වා වැඩි වෙලා පොලිය එකතු කරලා යවන්නේ. ඇයි අපිට හන්වෙන් කරේ කියන එක තමයි අහන්න තියන්නේ. පුළුවන් තරම් ඉක්මනට මේ කපලා දෙන්න අපිට අවස්ථාව ලැබලා දෙන්න තමයි තයි. බොහොම ස්තුතියි. මේ විදිහට තමයි මිනිස්සුන්ගේ අදහස් ඔවුන් ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම රජය මේකට මැදිහත් වෙන්න ඕන කියලා. ඔවුන් කියා සිටින්නේ රජය තවදුරටත් නිහඬව ඉන්න එක ඒ වගේම තමයි රජය යෝජනා කර තියෙනවා සමෘද්ධියෙන් ලබා දෙන ණය ගැන මම හිතන්නේ ඔවුන් ඒ සම්බන්ධවත් මේ වෙලාවේ කතා කරමින් සිටිනවා. ඔය සහෝදරයා. ඔව්. දැන් අපිට දැනගන්න පුළුවන්ද දැන් ඔබ දැන් අපිට පේනවා සියලු දෙනා ගමන් කරන බව ඔබ කොහටද මේ යන්නේ ඇයි මෙතනින් දැන් ඉවත් වෙන්නේ කියලා කියන්න පුළුවන්ද? ඔව් ඔවුන් යන්නේ ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ගේ ණය සඳහා මේ තවදුරටත් උත්තරයක් ලැබෙන්නේ නැත්නම් ඔවුන් සත්‍යග්‍රහයකට වඩි වෙනවා කියලා ඔවුන් මෙතනට තමයි යමින් සිටින්නේ. එතන දැන් සත්‍යග්‍රහය අද ආරම්භ කරනවාද නැත්නම් හෙට දැන් කාන්තාවක් කියුවේ හෙට ආරම්භ කරනවා කියලා අද ආරම්භ කරන්න සූදානම්ද? ඔව් නමුත් ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක ඔවුන් ටිකක් තැතිගැන්මක ඉන්නවා ඔවුන් සත්‍යග්‍රහයකට වාඩිනොත් කොයි වගේ විදිහට මේක ක්‍රියාත්මක වෙයිද කියන එක අද ඔවුන් හවස සත්‍යග්‍රහයකට වාඩි වෙන්න තමයි සූදානම්ෙන් සිටින්නේ. ඒ වගේම ඔවුන් ඉල්ලා සිටිනවා සියලුම පළාත්වල සිටින සියලුම දෙනාට ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න කියලා මේ වෙලාව වෙනකොට. දැන් දැන්ට ඔතන නියෝජිතව හැටියට අපි අපි දැන් ඔබ කියපු ආකාරයට ඒ දිස්ත්‍රික් වලින් නියෝජිතව හැටියට තමයි ඔතන සම්බන්ධ වෙලා තින්නේ සියලුම කාන්තාව නෙමෙයි. දැන්ට ඔතන කී දෙනෙක් ඉදර මේ වැඩේට සහභාගී වෙලා ඉන්නවද? කොවිඩ් තත්ත්වයෙන් හින්දා අපි සියල්ලන්ටම අද මෙතනට ඒගොල්ලෝ එන්න කියලා නැහැ. ඔවුන් කියා සිටින්නේ එහෙම. ඔවුන් කියන්නේ මේක පළවෙනි පියවර විදිහට තමයි ඔවුන් පටන් ගන්න. මේකෙදී ඔවුන් බලාපොරොත්තු වෙනවා සියලු ප්‍රදේශවලදී දැන් හෙට සිට දිගටම අනිත් ප්‍රදේශත් මෙහා සම්බන්ධ වෙන්න තමයි ඔවුන්ගේ සහය තියෙන්නේ. ඔව් ඔව්. දැනට කී දෙනෙක් ඉදිරිය ඉන්නවද සම්බන්ධ වෙනවද? දැනට 200 250ක් පමණ පිරිසක් මේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් ඔබ ඔබ දැන් ඔය 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 සංවිධානය විශේෂයෙන් ශුද්‍ර මුල්ය නිසා විපතටපත් කාන්තාවන්ගේ එකතුව හැටියට මේ පියවරට එන්න ඉස්සෙල්ලා රජයත් එක්ක ගනුදෙනුවක් කළාද දැනුම් දීමක් කළාද නැත්නම් රජයත් එක්ක මේ මේ ප්‍රශ්නේ විසඳන්න කියලා ඉල්ලීම් කළාද? ඔව් ඔවුන් 2018 ඔව් කාන්තා දිනේදී මේ වගේම හිඟුරක්කොඩදී 1000ක 2000ක පමණ පිරිසක් සමග ඔවුන් උද්ඝෝෂණයක් කරලා විශේෂයෙන්ම සමාගම් ඉදිරියේ පොල් ගහලා රජයට කියා සිටියා අවතරටත් මේ ණය ගෙවන්න බැහැ ඒක හින්දා ණය කපාහදි කියලා. ඒ කතාවේදී රජය එවකට සිටි රජය 45139 එකගේ ණය කපාහැරිය. ආහා ලක්ෂයට අඩු ණය කපාහැරිය. දැන් මේ නව රජයත් එක්ක ඒ ගනුදෙනුව සිද්ධ වුණා. වික්ටි මම හිතන්නේ සංඥා දුර්වලකමක් තියෙනවා වගේ. ඔබට ඇහෙනවද අපිව? ඔබට ඇහෙනවද? නමුත් මේ ප්‍රශ්නේ මේකෙන් නැවතුනේ නැහැ. ඔව්. ඔව් වික්ටි. මයිතන ඔබ ගමන් කරමින් ඉන්නේ නිසා වරින් වර සංඥා ලැබෙමින් නොලැබෙමින් යනවා කියලා අපි හිතන්නේ. හරිද? ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා. කියන්න. හරි. මම හිතන්නේ ඒගොල්ලෝ ශුද්ධ මූල ණය විද්‍යාංගයේ එකමුතුව විදිහට ඔවුන් උත්සාහ කරා කීප වතාවක්ම රජය ආමන්ත්‍රණය කරන්න. නමුත් කුට හැකියාව ලැබුණේ නැහැ. රජයෙන් නිතරක් ලබා ගන්න. ඒක හින්දා ඔවුන් කියම් සිටිනවා. තව දුරටත් ඔවුන්ට මෙය දරා ගන්න බෑ. මොකද නැවත වතාවක් මේ වෙනකොට LOLC අනිත් ඇතුළු සියලුම මුෂිත්‍ර මූල ණය සමාගම් මේ වෙනකොට ඔවුන් උසාවි නියෝග නැත්තම් එන්තරවාස්තා සිතාසි එවමින් තිබෙනවා. ඉතින් ශුද්ධ මූල ණය විඳිත කාන්තාවන් කියා සිටින්නේ උසාවි නියෝගයක් ගත්තොත් ඔවුන්ට අනිවාර්යෙන් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම නොවුනත් එහෙම
ලොකු ඔවුන් තිරගත කිරීමේ අනතුරක් ඔවුන්ට පේනවා කියලා. ඔව්. ඒකින්ද ඔවුන් කිව්වත් සිටින්නේ මේක විසඳුමක්. ඔව්. මම නැවතත් සංඥා නොලැබී යනවා. මම හිතන්නේ ඔව් මං හිතන්නේ මේක තමයි தත්තේ මං හිතන්නේ හැබැයි මේක මේ අර ඉන්දියාවේ ගොවි අරගලයේදී එක්තරා සමාගමක් විසින් මේ සියලුම සම්බන්ධතා සමාජ මාධ්‍ය සම්බන්ධතා නවතා දෙමු වගේ මේක සිද්ධ වෙනවා කියලා මේක මම හිතන ස්වභාවිකව ඔව් කියන්නේ පැහැදිලිව මේ නායක පහරින්න ඕනේ කියලා ඔව් අයබෝන් විමුක්ති විමුක්ති ඔබ ඇහෙන්නේ නැතු යනවා අපිට විමුක්ති ඔව් දැන් අපිට මේ මෙහෙම සංඥා නැතු යනකොට මතක් වෙන්නේ මේ අපේ දරුවෝ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ දවස්වල විශේෂයෙන් මේ මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමයක් තමයි යන්නේ මං හිතන්නේ මුකුත්ම නැති නිසා ඒක සමහරවිට කරන්න වෙනවා අපිට නමුත් මේක තමයි ඇත්තම රටේ තත්ත්වය කියන්නේ මේ ඇත්තම හැමතැනම සංඥා ලැබෙන්නේ නැහැ ඉවැරදි විදියට ඒ නිසා ඒවා දුර්වලයි ඒ නිසා මේ වැනි වැඩසටහනක අපිට මම හිතන්නේ මේ ප්‍රශ්නට මූණ දෙන්න වෙනවා ඉතින් මම අපිට හිතාගත්ත හැකි මේ අපේ දරුවෝ ඈත පළාත්වල ඉන්න ගම්වල ඉන්න දරුවෝ මේ දුරස්ථ මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමයේ කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියන ප්‍රශ්නේ ඔවුන්ට තාක්ෂණික උපකරණ ප්‍රශ්නේ වගේම තාක්ෂණික උපකරණ තිබුණත් හෙලෝ ඇහෙනවද ඔව් ඇහෙනවා කියන්න ඔව් දැන් මේ වෙනකොට ඔවුන් ඇවිල්ලා තියන්නේ පොළොන්නරුවේ රාජ ස්මාරකයේ ගාවට අපිට සම්පූර්ණම ඔවුන් මෙතනට එකතු වෙලා තියෙනවා විමුක්ති ඇහෙනවද ඔව් 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 සහෝදරේ ඔව් දැන් මට මතක් වෙන ওই ස්ථානය ගැන කියනකොට මීට අවුරුදු ගණනකට ඉස්සෙල්ලා දශක කිහිපයකට ඉස්සෙල්ලා වගේ මතකේ විශේෂයෙන් 94න් පස්සේ අපේ ගොවිනායකයෙක් හිටියා ওই ප්‍රදේශයේ ජයතිස්ස කියලා මම හිතන්නේ ජයතිස්ස සහ හර්මානිස් ගොවි සහෝදරවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් විශාල උපවාසයක් මාරාන්තික උපවාසයක් උතන සිද්ධ වුණා මන්දනේ ඔය අපට ඉන්නවද කියලා ජයතිස් සහෝදරයා අපිට සම්බන්ධ කරගන්න. ඔව් ජයතිස් සහෝදරයා මේ වෙලාවේ බොහොම කාර්ය බහුලව ඉන්නේ. ඒ සහෝදරයා. නෑ විසුර රේඩියෝ. ඔව් මොකද කියන්නේ? ඔව්. රොයි සහෝදරී. ඔව්. දැන් මට ওই ස්ථානේ ගැන කියවෙනකොට මතක් වෙනවා ජයතිස් සහෝදරයා මේ මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ඔබ ඇතුළු කණ්ඩායමක් මාරාන්තික උපවාසයක උතන ස්ථානයේ මේ යෙදුණා. ඒක මතක් මතක් කරනවා ඈ අවුරුදු 20යි 2006 අගෝස්තු 13 2006 අගෝස්තු 13 කරපු මාරාන්තික උපවාසයේ යම් ප්‍රමාණික ජයග්‍රහණයක් අත්පත් කරගෙන අවසන් කරන්න පුළුවන් වුණා නමුත් දැන් මේ වෙලාවේ ඔබ මැදිහත් වෙන්නේ ඇයි මේ ප්‍රශ්නෙට ඔව් මේ මම මැදිහත් උනේම එදා අපි මැදිහත් උනේ ගොවින්ගේ ණය ප්‍රශ්නේ 93 94 සීදී නසාගෙන එතනිනුත් නැවතුනේ නැහැ චන්දිකාණ්ඩු යටතේ ඒක නැවත ව්‍යාප්ත වුණා ඊළඟට ගොවිතැනේ අනිකුත් ඒ කියන්නේ සීදී නසා ගන්න හේතු කාරණා වෙන ගොවිතැනේ අර්බුදේ ඒක දිගටම මේ ආණ්ඩු විසින් පවත්වාගෙන ආවා ඒ නිසාම අපිට තීන්දුවක් ගන්න සිද්ධ වුණා අපි බලයට පත් කරපු ඒ ආණ්ඩුවට එරෙහිව යම් විදියක සාමකාමී උපවාසයකට යන්න හැබැයි ආණ්ඩුව අපිට දවස් 5ක් වෙනකන් සාකච්ඡා වටයක්වත් දුන්නේ නැහැ නමුත් 18 වෙනිදා වෙනකොට ආයත් වෙනදා එන දවසේ අපිට අගමැතිතුමාගේ සාකච්ඡාවක් ලැබෙනවා. හැබැයි ඒකෙන් පොරු පොරොන්දු ගොඩක් එක තමයි ඒ සම්පූර්ණ ව්‍යායාමයේ අසාර්ථක. ඔව්. ඒ කියන්නේ නමුත් අපි ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය යම් විදිහකට සාර්ථක කරගන්න තිබුණු අනිකුත් කරුණු කාරණා රජය විසින් ඉෂ්ට කළේ නැහැ. තිලකරත්න කොමිසම කියලා එක කොමිසමක් පත් කළා. ඒක බොරුවක්. ඊළඟට චන්ද්‍රිකා මේ සාකච්ඡාවට සහභාගී වුණේම නැහැ. අගමැතිතුමා සාකච්ඡාවට සහභාගී කළා පැත්තකට වුණා. ඔව්. ඒ අර්බුදත් එක්ක තමයි දැන් මේ ණය ලාභීන් විදිහට ගත්තා. ශුද්‍ර මූල්‍ය ණයකරුව හැටියට මේක අඳුනා ගන්නකොට ලංකාවේ 168ක් මේ වෙනුවෙන් ජීවිත පූජා කරා වවුනියාවේ රැකියන් මේ කාන්තාව තමයි මේ ජීවිතේ හානි කරගත්තේ ඊළඟ මුස්ලිම් ඊළඟ තමයි සිංහල අය. එතකොට මේකේ බහුතරයක් ගත්තාම මේ ශුද්‍ර මූල්‍ය ණයවල ඉතාම නරක විදිහට අය කරගෙන ඉන්නේ ප්‍රතිපත්ති.
Nuwaring, hatan waling, mandarameng, sahodra saudriyan,
ඔවුන්ගේ සමගද අපි මේ වෙලාවේ එක දවසක එකතු වෙන්නේ නැත්තේ මේක දිගටම අරගෙන යන්න හින්දා ඔවුන් කියා සිටින්නේ මේක දිගට යන ක්‍රියාවලියක් ඒක නිසා තමයි අද මේ ප්‍රීසක් පමණක් සහභාගී වෙලා මේක දිගටම යන ක්‍රියාවලියක් ඉස්සරහට අරගෙන යන්නේ හොඳයි මම හිතන්නේ දැන් ඒතර මේ මේ ප්‍රශ්නේ ගත්තාම ඇත්තරම දැන් ඔය සිලුඹ ජන කණ්ඩායම් මේ රටේ නියෝජනය වෙන ඔතන ඒ කියන්නේ මුස්ලිම් සිංහල සහ ද්‍රවිඩ මයිතලේ මේ ශුද්ධ මුල්ලේ ප්‍රශ්නේ මේක ජන කණ්ඩායමකට සීමා වෙලා නැහැ මුළු සමස්ත පීඩිත ජනතාවට මේ මූල දීලා තියෙන ප්‍රශ්නයක් හැටියට අපිට පේන්නේ ඉතින් මම හිතන්නේ අපි නැවතත් මේ මේ දින කීපය පුරාම වරින් වර මම හිතනවා අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා විමුක්ති ඔබ ඔබ රැඳී සිටින නිසා එකම මම හිතන්නේ හෙට දවසේ ජේසුදාසන් සහෝදරයා ඇතුළු කණ්ඩායමක් උතන්ට පැමිණි වෙන නිසා ඔව් මම හිතනවා උණු සූදානම් මේක නැවත සජීවී අපිත් එක්ක මේ දෙමළ භාෂාවෙන් අපිට පුළුවන් විතරක් සමග සම්බන්ධ වෙන ජේසු සහෝදරයා අපිත් එක්ක රැඳී සිටිනවා ඔව් ඔව් ඒ නිසා අපි එතෙක් තව විශේෂ මොනවා හරි තියෙනවද අපිට මේ අපේ ප්‍රේක්ෂක ශ්‍රාවක හිතවතුන්ට දැනුම් දෙන්න ඔව් ඔව් මම හිතන්නේ අපි අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා විශේෂ ශ්‍රාවක සම්හන් සියල්ලන්ගෙම හින්පුරක් ගොඩදී අපේ සුජමුල නයවින්දිත කාන්තාවන්ගේ එකතුව ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති උද්ඝෝෂණයත් සමග ඔබ සියලු දෙනාට මේ සමග සම්බන්ධ වෙන්න කියලා ඔබගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි ඔවුන් ඔවුන්ගේ ඔබගේ පැමිණීමේ සහයෝගය ඒ වගේම තමයි ඔබගේ මේ මූල්‍යම සහයෝගය බලාපොරොත්තු වෙනවා මේක විශාල වැඩක් විශේෂයෙන්ම 134ක් කාන්තාවන් වෙනුවෙන් තමයි ඔවුන් මේ අරගලයට සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින් ඔබ සියල්ලන්ගේම ප්‍රශ්න වෙනුවෙන් ඔබ සියලු දෙනාට මෙහා අත්දැල්ලා ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මේ සත්‍යග්‍රහය මෙතෙන් සිට ආරම්භ කරනවා ඔව් විමුක්ති අපි මං හිතන්නේ ඔය දිස්ත්‍රික්ක වල විතරක් නෙමෙයි මේ ඔය මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්න කාන්තාවෝ සහ පවුල් ඉන්නේ අනිත් දිස්ත්‍රික්ක වලත් ඉන්නවා අඩු ගානේ අපිට අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් ඒ අයට ඔබත් එක්ක සම්බන්ධ වෙන්න මේ මේ කණ්ඩායම් සංවිධානයේත් එක්ක එකතු වෙන්න කියලා අපිට එහෙම සංවිධානයේට එකතු වෙන්න ක්‍රමවේදයක් තියනවද උන් අපි මං කියන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා මං කොහොමද මේ සංවිධානයේත් එක්ක එකතු වෙන්නේ ඔව් ඇත්තටම බොහෝ වෙලාවට අපිට පුළුවන් ඔබට අපිත් එක්ක එකතු වෙන්න අපිට අපිට කතා කරන්න පුළුවන් අපිට පුළුවන් අපේ සංවිධානයේ අපේ සමාජිකවන්ගේ අංකය ලබා දෙන්න ඔව් මම හිතන්නේ ඔවුන් ඒ වෙනුවෙන් සිටිනවා ඔව් අපිට පුළුවන් අංකයක් ලබා ගන්න මම ලබා දෙන්නම් ඔවුන්ගේ මං හිතන්නේ අපිට පුළුවන් මේ සභාපතිනිය විදිහට ප්‍රියන්තිකා කුමාරී සහෝදරිය 0.71 0.71 0.3 0.23 23 829 829 මම නැවත කියන්නම් 0.71 023 23 829 826 826 සමායන 826 හොඳයි තව තියෙනවද ඊට පස්සේ MK ජයතිස්ස ආ MK ජයතිස්ස සහෝදරයාගේ කියන්න 0.77 0.77 48 88 229 ජයතිස්ස සහෝදරයාගේ 0.77 48 88 229 මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයෝ සහ ශ්‍රාවකයෝ අතර මේ ප්‍රශ්නේ නිසා විවතරපත් වෙලා ඉන්නව නැත්නම් විඳිතේ කැටිරී ඉන්නව නැත්නම් පීඩාවටපත් වෙලා ඉන්නව නම් කරුණාකරලා හැකිනම් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් මේ දුරකථන අංක ඔස්සේ උන් නවතන්න අමතල ඔබේ ගැටලුව ඒ වගේම රොයි සහෝදරයා මම කැමතියි මොකද දෙමළ මාධ්‍යෙන් මේහා සම්බන්ධ වෙන්න කැමති සහෝදර සහෝදරයන්ට තේව ක්‍රිෂ්ණන් සහෝදරයාගේ අංකය ලබා දෙන්න දේව ක්‍රිෂ්ණන් කියන්න ඔව් 0.77 0.77 51 51 41 41 478 478 0.77 51 41 478 දේවකෘෂ්ණ සහෝදරයන් එක්ක ද්‍රවිඩ භාෂාවෙන් ඔබට කතා කරගන්න ඕනොත් අපි හෙට නැවතත් ඊට වඩා හොඳට ද්‍රවිඩ භාෂාවෙන් අපි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඔබට දැනුම් දෙන්නේ නැවතත් මම කියන්න ඔබට
මේ විසුර ප්‍රේක්ෂකයෝ සහ ශ්‍රාවකයෝ අතර ඉන්නවා නම් සහ ඔබේ හිතවතුන් ඉන්නවා නම් මේ චුද්‍රමුල්ලිය ණය ගැනීම නිසා විපතටපත් වෙලා පීඩාවටපත් වෙලා කරුණා කරලා මේ සංවිධානයේත් එක්ක එකතු වෙන්න එකතු වෙලා අතර මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න ඒක තනි තනි පුද්ගලයන්ගේ ගැටලුවක් නෙමෙයි මේ මේ සමස්ත සමාජයේම ගැටලුවක් ඒ නිසා ඔබේ මැදිහත් වීම මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න හේතු වෙනවා ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා කරුණා කරලා එන්න එකතු වෙන්න සමහරට ඔබට මේ මේ උද්ඝෝෂණයට මේ සත්‍යග්‍රහයට ඔබට සම්බන්ධ මේ මොහොතේ බැරි වෙන්න පුළුවන් නමුත් ඔබ දුරකථනයෙන් අමතන්න අමතලා ඔබට උන්ට ශක්තියක් දෙන්නත් පුළුවන් අනිත් පැත්තෙන් ඔබේ ප්‍රශ්නේ ඔබට ඉදිරිපත් කරලා ඒ හා ඒ සංවිධානය හා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ නිසා අපි ආරාධනා කරනවා නැවතත් අපි ජැසි සහෝදරයා කිව්වා වගේ අවුරුදු 73ක් තිස්සේ අපි විවිධ රජයන් මාරු කරමින් විවිධ ආණ්ඩු මාරු කරමින් විවිධ පක්ෂවලට ඡන්ද දෙමින් අපි ගත කරලා තියෙන අවුරුදු 73ක් බොහෝ වෙලාට එක පුද්ගලයෙකුගේ වයසක් මේ නමුත් මං හිතන්නේ අපි එන්නෙන්න ණය ගැති වූ බවට පත් වුණා මිසක් අපිට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හැදෙලා නැහැ හැදිලා නැහැ. එහෙම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කට්ටියක් මේ මොහොතේ ඉන්නවා. ඒ අපි නෙවෙයි වෙන අය. ඒ නිසා අපෙන් ඡන්දය ගත්ත අය. ඒ අය සතුටෙන් ඉන්නවා සහ ඒ අය වටේ ඉන්න අය සතුටෙන් ඉන්නවා. මං හිතන්නේ අපි තව තවත් පීඩාවට පත් වෙමින් ඉන්නවා. ඒ නිසා පීඩාවට පත් වෙමින් ඉන්නව පමණක් නෙවෙයි අපේ ජීවිතත් නැති වෙමින් යනවා. ඒ නිසා මේක එක ප්‍රශ්නයක් චුද්‍රමුල්ලිය ණය ගැටලුව මම හිතන්නේ තව පැත්තකින් අපිට අපි දන්නවා තවමත් වල්සපුගල ගොවීන් මේ මොහොතේ ඔවුන්ගේ අරගලය නැවතත් ආරම්භ කරනවා අවුරුදු දවස් 50ක් 51ක් ගත වෙලා තියෙනවා නමුත් ඔවුන්ගේ ප්‍රශ්නට විසඳුමක් තවමත් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම වල්සපුගල සහෝදරයන් අපිට ප්‍රතිඥා දුන්නා 25 වෙනිදා ඔවුන්ට උත්තරයක් ලැබුණොත් ඔවුන් අනිවාර්යයෙන්ම අපිත් සා එකතු වෙනවා කියලා මේ අරගලය වෙනුවෙන් ඔවුන්ගේ පූර්ණ සහයෝගය අපිට ලබා දෙනවා කියලා. ඔව් සන්තෝෂයි අපි බලාපොරොත්තු වෙනවා ලබන බදාදා අපි උත්සාහ කරනවා වල්සපුගල ඔවුන්ගේ උපවාසය හා සජීවීව ඔබ වෙතට ගෙනෙන්නට. ඉතින් එහෙමනම් විමුක්ති අපි සමුගඩයි සූදානම. විමුක්ති ඔව් අපි සමුගඩයි සූදානම් මේ මොතේ. හරි බොහොම ස්තුතියි විසුර අපිට අවස්ථාව ලබා දුන්නට. මම හිතනවා විසුර ඔබත් අපිත් සමග දිගටම සම්බන්ධ වෙයි කියලා. බොහොම ස්තුතියි. ඔබ ඔතන රැඳී සිටින තාක්කල් අපි අපිට සම්බන්ධ වෙන්න පහසුකම් සම්බන්ධකම් හදාගන්න ලේසි. ඒ නිසා අපි ඉස්සුදවත් වෙන විමුක්ති විශාල වැඩ කොටසක් අස්සේ ඔය අතරේ එහාට මෙහාට දුවන ගමන් අපිට සජීවීව මේ මේ පණිවිඩය ජනතාව අතර ගෙනියන්න උදව් කළාට. හොඳයි ඔබ විසුර කණ්ඩායමේ කෙනෙක් හැටියට අපි ස්තුතිවත් වෙනවා. හොඳයි එහෙනම් අපි ප්‍රේක්ෂක හිතවතුනි අපි සමුගන්නටයි සූදානම. මේ ඔබ විතර ගෙන ආවේ ශුද්‍ර මුල්‍ය ණය නිසා පීඩාවට පත් වූ කාන්තාවන්ගේ එකතුව මේ මොහොතේ පොළොන්නරුව හිඟුරක්ගොඩ පවත්වන ලබන පිකටින් ව්‍යාපාරය සහ ඔහුගේ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් විස්තරේ සජීවීව ඔබ වෙතට ගෙනාවේ. හොඳයි එහෙමනම් ඉතින් අපි නැවත හෙට දිනේ ඔබත් එකතු වෙන බලාපොරොත්තු වෙන තවදුරටත් විස්තර ඔබ වෙතට ගේන්නේ. එකම බදාදා දිනේ අපි බලාපොරොත්තු වෙනවා අපි උත්සාහ කරනවා වල්සපුගල ගොවීන්ගේ අරගලය සම්බන්ධයෙන් අලුත් තත්ත්වයන් ඔබ වෙතට ගෙනෙන්න. එහෙනම් අපි හැකි හැම විටකම අපිත් එක්ක රැඳී සිටින අපිට ප්‍රතිචාර දක්වන්න අපේ Facebook ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා සමහර හෙට හෝ අනිදා වෙන විට අපිට දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ඔබට සජීවීව අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් අපි සමු ගන්නවා සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ අරගලය එක්ක එකතු වෙන්න මේ අරගලයන් එක්ක එකතු වෙන්න මේ මොකද මේ සමාජය මීට වඩා යහපත් තැනකට කරගෙන කර යහපත් තැනක් බවට පත් කරගන්න අපි එක අපි සියලු දෙනාගේ වගකීමක්. ඒ නිසා ඔබත් එසේ සම්බන්ධ වෙයි කියලා හිතමින් අපි ඔබේ සමු ගන්නවා. ඔබට සුබ දවසක්.